අපි අද මේ ආයත් වැඩකට ආවා මේ තව දෙයක් කරන්න මේ ගොලන්ට මේ අතරම කවුරුත් නොහිතන දෙයක් තමයි මේ ඉන්න මිනිස්සු මගේ මාස්ටර් කරලා දෙන්න මේ කවුරුත් නොහිතන දෙයක් තමයි මේ ඉන්න මිනිස්සු 25 අයිසර මිනිස්සුන්ට කන්න නැහැ දෙකින්ද මේ අපි බැලුවාද කැමර 200ක් විතර හදලා අතුරු මේ බල්ලන්ටයි මේ බලන්න පෙන්නන්න බල්ලන්ටයි අපෝටම කැමර නැහැ ඉතින් ඒක නිසා මේ කැමර ටිකක් හදලා මොනවද ඒගොල්ලෝ කියන්නේ දුප්පත් මිනිස්සු කියන්නේ හිගන්නෝ කියන්න බෑනේ දුප්පත් මිනිස්සුන්ට අනිවාර්යයෙන්ම කඩ කවුරුත් නැහැ ඒගොල්ලෝ බඩගින්න ඉන්නේ දැන් අහුවට පස්සේ කියනවා වේල් 100ක් වත් නැහැ ඒ වගේ බල පුළුවන් නම් අපි පුළුවන් ප්‍රමාණයක් අපි දෙ කරන්නේ කැම 200ක් ඉන්න දෙන්නේ ඉතින් ඒක නිසා අනිත් තර පුළුවන් නම් මේ හැමතරින්ම කැම ටිකක් මේ තීන ගෙවල් වලින් හරි උයලා ගිරත් මේගොල්ලන්ට දෙන්න නැත්නම් මිනිස්සු බඩගින්නේ ඒකෝ බල්ලෝ වෙලා බල්ලෝ හාමුදුරේ වැටලා ඉන්නවා තැන් තැන් වල ඒගොල්ලන්ට කැම හදාගෙන ආවා ඒකින්ද ලංකාවේ මිනිස්සු පුළුවන් නම් ඒගොල්ලෝ අන්තික විශේෂයෙන්ම දැන් මේ මේ මිනිසුන්ට මේ වෙලේ හදුවොත් එහෙම තව ප්‍රශ්නයක්. ඉතින් අපි ඔක්කොම අමුතු එකට තමයි මිනිසුන්ට මාස් 10. ඒගොල්ලන්ට අපි මාසුත් ගෙනාවා. අතුළු කැමත් ගෙනාවා. කැමත් ගෙනාලා දැන් අපි හතරනේ ඡන්දලේ ඉන්න රජරටේ. ඒතකොට ආකාශ ඉන්නවා. ඒ ආලෝකෙ මොකද ස්ටාප් එකේ ඉන්නවා. ඉතින් ඒකෙන් ශාරද ඉන්නවා වීඩියෝ කරනවා. ඉතින් අපිට ඔක්කොම එකවෙලා මේගොල්ලන්ට මේ කැම ටික දෙන්න සහ මාක්ස් ටික බෙදන්න යන්නේ. ඒකින්ද මේ ඉතින් අපි අර හොඳ හිතින් කරන්නේ හැමෝම මේක බලලා තව කවුරු හරි ඉන්නවා නම් මේ ලංකාවේ මේ දේ අනිවාර්යයෙන්ම කරන්න. අපි දැන් පටන් ගන්නවා මේක බෙදන්න. ඉස්සලාම ළමයි ළමයි ගේන්නකො මේ මාස්ක් එක දාන්න අපරෝ මේ ලංගෙන්ද බා අතේ දුරින් ඉන්න ඕනේ දැන් ගිල් දෙන්න දාන එක එකක් දාලා පෙන්න ඔය ගන්න මාස්ක් ගන්න හැමෝ මාස්ක් එක දාගන්න දැන් ඒක දාගෙන ඉන්න ඕනේ හොඳේ දෙනවා දෙනවා ඉන්න කෙටි කෙනෙක් එක්ක කතා කරන්න කියලා විසිකෙන්න හොඳද? ඒකම කවුරුත් අතින් අල්ලන්නේ නැහැ. පුළුවන් තරම් ගිහිල්ලා වැවෙන් කියලා නාලා පුළුවන් තරම් ඈතින් ඉන්න ඕනේ. දැන් දන්නවා මේ ලෙඩේ ඒක හරි කමන්නේ නැහැ. ඒකද ඕක ගලවන්නේ හොඳද? ඔය ගන්න ඉන්න ඕනේ. හරිද? ඒකේ ඒකින්ද කාපු ගමන් ආයි මාස්ටර් කතා කරනවා. මම අවිල බලනවා. හරිද? දැන් මාස්ටර් තාම ගන්න කොහොමද? කවුරුත් ළඟ ඉන්න එපා ඒක නිසා මේව බලලා තව රටේ හැමෝම මේ දේ කරන්නලා මේ අහිංසක මිනිස්සු දිහා කවුරුත් බලන්නේ නැහනේ ඒකින්ද රජයට තකුදම්ම කරන්න බෑනේ සිවිල් ජනතාව අපි ධීර මිනිස්සු සාමාන්‍ය ධීර මිනිස්සු හරි මේක ඔක්කොටම දෙන්නලා මේ මිනිස්සු ඔක්කොට බෙදන්න බෙදන්න ඔක්කොට මීටර් 3ක් දුරට ඉන්න ඕනේ හොඳද? ආ. අංකල් මීටර් 3ක් දුරින් ඉන්න ඕනේ. ආයෙත් කතා කරන්න එපා හොඳද? මේ බ්ලඩේ බෝම පොඩි ටක්කවල බර නෑ. ඕගලන් ප්‍රතිචක්‍රය කරන්නේ අඩුයි. ඒකින් දා ඕගල ටක් මැරෙන්න ආසයිද? නැහැනේ. එහෙනම් මේ විදිහට රැක් දෙන්න ඕනේ හොඳද? ඔකල් ඒක නැක්ස්ට් සලෝක අපි ආවද? අර කැරියද?
මාස් ගවල කන්න කන්න ඔක්කොම කන්න පාල වතුරේ මිල ඉන්නකෝ අවුල කන්න එනවා ඉස්සලා කෑම කන්න ඇයි අර අර මොකද වෙන්නේ ඒ දෙන්න රහරි පරිපාලන ඈ යාමක් නේද කලන් කරලා වගේ ගන්නයි කන්න දැන් කලන් කියලා එහෙම ඇයි වතුරක් නැද්ද ඔකලන්ට වතුරක් නැහැ නෝකෝ පාදයක් තියෙනවා ඒකෙත් වතුර නැතුව ඉන්නේ ඉතින් වතුර දෙයක් හරි බොන්න එපා වතුර දෙයක් ගෙන්න දෙන්නේ කවුරුත් නැහැ අපේ පාර කියන්න විදියක් නැහැ ආ අද දෙදින්ද නැගි දෙන්න මහත්තුවාගේ ඇවිල්ලා ඇයි අංකල් බයි දෙදින්ද මේ මහත්තු කෑම ගෙනල්ලා නැගලින් නැගලින්ද ඒ කණ්ඩා කැම ඊයේ කැවෙන්නේ නැද්ද? නෑ මාත්තා. ඔව්. ඒ කැම දෙන්නකෝ කැම දෙන්නකෝ. කැම දැන් කන්න ඕනේ. කැම එකපාර කන්න එපා වතුර ටිකක් බීලා කන්න ඕනේ. ආ ඉඳගන්න ඉඳගන්න. ඉඳගන්න. ඔව් ඉඳගන්න දෙන්නවා. මාස් ටික දෙන්න මේ මාස් වර්ගයක් ගෙනවා මේ මූණ ආවරණ වර්ගයක්. මේ ටික දාගන්න ඕනේ හොඳද? මේ ටික දාගෙන ඉන්න ඕනේ හොඳද? ඊට පස්සේ නැත්තම් ලෙඩ බෝ වෙනවා ඈ. දාලා ඔය මේ දුරින් ඉන්න ඕනේ මීටර 3ක් දුරින් ඈ. ආ. අමොඩ දෙන්න. මෙච්චර කාලයක් ඔබතුමා තමයි මේ වෙලාවේ ඇවිල්ලා මේ අසරණකුත් ඔයාලා බලලා අපිට මේ කෑම බීම වෙලක් දීලා ඔබතුමා අපි දැනුවත් කරලා කියන්න ආපු ගැන කියලා දුමුම ඔන්නෑ ඔයගොල්ලෝ දැන් වේද කොහෙවත් යන්න එපා දැන් මේ ලෙඩේ දරුණුයි. මේට වෙලා ඉන්න. ඒකින්ද දැන් ඔයගොල්ලන්ට කන්න කොහෙන්ද සම්මුන්නද පන්සලින් ආවා. ලැබුණ නෑ මේ මහත්මයෝ අපිට උදේ පහන රත්න ලැබුණා අපි ඒක බෙදා දාන්න කෑවා. මොම අමාරුයි. කී දෙනෙක්ද? අපි 10 දෙනෙක් කතර ඉන්නවා. ඔබ දාගන්න මාසෙකට. ඊට වා ස්පීතාලේ යන්න එපා කලන් දෙනා. ස්පීතාලේවත් යන්න අපිට. යන්නත් නෑ මේ වීඩියෝ. ඈ? යක්ද වීදියන්න නෑ. වාහනේ කිසිම දෙයක් නෑ. අපි ඇදේ රල්ලි. ඉතින් ඉස්පිතාලේ ආව යන්න වෙන්නේ නේද? ඩංගල්ට ඉතන අමාරුවක් නැද්ද? එහෙම අමාරුවක් නෑ අපි අමෝන් දේ බලන්න. ඈ අපිට පණ නැති කම. කෑම බීම නැති කම. කෑම බීම නැති කම. ඒ වතුර එකක්වත් නෑ බොන්න. ආ දැන් කන්නකෝ. කාලයි මාස්ක දාගෙන ඔන්න ඔය දේ දාගන්න ඕනේ උඩට ඈ. දාගෙන ඉන්න ඈ. ආ කන්න. කන්නම්ද කන්න. දැන් අතට නාලල් කටයි වහන්න ඕනේ ගල්ල කන්න චිකන් තියෙනවා අල තියෙනවා පරිප්පු තියෙනවා සම්බෝලයක් තියෙනවා කන්ද කාල වතුර බිල් දිදා ගන්න අපෝ හොඳද
අමාරුවක් වගේ තියෙනවා ස්පීතාලට යන්න ඕන කාලේ පයින් යන්න පොලිසියට කියන්න මේමයි අමාරුයි කියලා මේ බේකලට කන්න බල්ලක්ද තරම ඉන්න දුප්පත් මිනිස්සුන්ට ගිහිල්ලා කැම ටික මේ දෙනවා. ඒකට තමයි මේ මේ අද මහන්සි වුණේ. මොකද එදා මාස් වගේ බෙදලා මේ අන්දුවට කවුරුත් බලන්නේ නැහැ. කියන්නේ බලන්න විදිහකුත් නැහැ මිනිස්සුන්ට එන්න විදිහක් නැහැ නේ මේ කර්ෆියු නිසා, ඉන්දුනීසියා නිසා. ඒක නිසා මමයි වජිරට චන්දන ආකාශ ඉන්නවා. රෝඩ් මේදී අපි 3-4 දෙනාම එක්ක ආවෙලා මේ පොඩම ටවුන් එකේ ඉන්න අයට කැම ටික හදලා වතුර බෝතලුයි තියලා ඊට අදම විශේෂයෙන්ම ඒගොල්ලන්ට මාස්ක් නැහැ කවුරුත් දීලා නැහැ. ඒක නිසා මාස් තව 100ක් 200ක් වැඩි නෙමෙයි ගෙනල්ලා ඒගොල්ලන්ට මාස්ක බව දාලා කැම එකක් දීලා ඒගොල්ලන්ට කරන්න ඕන විදිය කියලා තමයි මේ මේ දේ කරන්නේ. අපිට පොඩි රිස්ක් එකක් තියලා නැත්තේ නැහැ. නමුත් මේක අපේ ඔය සාමාන්‍ය මිනිස්සුන්ට ඔක බොගුණොත් එහෙම දුප්පත් මිනිහෙකුට මම ආසනා හිගන්නු කියන්නේ. ඒකට මිනිස්සු කියන්නේ. නමුත් ඒකට අපි උදා වචනයක් දුප්පත් මිනිස්සු කියලා කියන පාරේ ඉන්න මිනිස්සු ඒ ඒකත් ඇදිදි කොහෙන් හරි තව මිනිහෙකුට ඔක බෝ වෙන්නේ නැතිනේ. ඒගොල්ලන්ටත් අපි කියනවා මේ දේ කරන්න එපා. මේ ඉන්න දුරින් ඉන්න මෙහෙමයි කියලා. දැන් ඔයගොල්ලන්ට පේනවද නගර සභාවේ මේගොල්ලෝ මේ අද පාරවල් ඔක්කොම එකහුව වෙලා මේ පාරවල් ටික මේ සෝදනවා. සෝදලා මේ අර මේ මොකද කියන්නේ? මොනවද කියන්නේ චන්දන? නිරෝධාන නේද? මේ ටික කරනවා. ඉතින් ඒකෙන් ඉඳන් මෙතනත් මේ ලොකු දෙයක් වෙනවා මේ පාරවල් ටික මෙව කරනකොට. මේ ඉතින් ඒක නිසා ඔව් නගපුත තියෙනවා නේද? අපි යනකට නගරපතුවක් හම්බුණා. මේ මාත බණ්ඩාර මහත්තයා තියෙනවා, මේ විලන පොලාව තියෙනවා. ඉතින් මේ යනකොට මේ අපි අද අත්තරම කරන්නේ ටවුන් එකේ ඉන්න දුප්පත් මිනිස්සුන්ට ගිහිනවනේ. ඒ කියන්නේ ගිහිලා අහුවාම කියනවා ගේල් දෙයක් අරගෙන කාලක් නැහැ කියලා. පළවෙනි බල්ලෝ කාලා නැහැ. ඉතින් මුළු ටවුමටම අපි කරේ ඒ ටික ටවුම් කැම ටික හදාගෙන අපි බෙදනවා. බල්ලොන්ට දෙන මේ හොඳයි. බල්ලොන්ට කැම නැහැනේ. ඔව්. හොඳ වැඩ. සත්‍යාවක් විදිහට අපි දකිනවා ඒක නේ. අපිත් මෙහෙම අද අද අපි අදින් නීති දවසේ අපි පාවිච්චි කළා. ඔව්. අපි දැන් මේ මේ විවාහකරණය කරන්නේ. ඔව්. දැන් නේද හෙට වරුවයි නේ අරින්නේ. ඔව්. හෙට වරුව කරන්නේ තා. ඔව්. අපි දැන් මේ වරුවට ඇතුල් වෙනවා මිනිස්සු. ඔව්. මේ මිනිස්සුන්ට ඔය පොඩි පොඩි. ඔව්. ඒක තමයි මේ අපි දැන් අද මේ මුළු දවසම. ඔව්. අත්‍යවශ්‍ය බාණ්ඩ හැර අනිත් ඔක්කොම වහන්න කියලා තියෙනවා. වැදිකඩ කුත් නැතුව ඕටලුත් වහන්න ඕනේ. ඔව්. කොහොමද අරලා දෙන්නේ දැන් තාම? දැන් අරලා නෑ. ඔව්. එතේ ඉඳලා 27 වෙනිදාටම වහන්න ඕනේ. දවස් 8ක්. ඔව්. ඒක තමයි අපිට. දහල් වල පාමසි පුළුවන් නම් පාමසි. පාමසි අරලා. පාමසි අරලා. පාමසි විස්සප්පු ඉඳලා. ඉතින් මේ අපි ඊනම් ඉතිරිලා ඒක ටිකක් බෙදලා. හොඳ හොඳ. එන්න එන අවසරය. හොඳ වැඩ සටහනක්. හොඳයි බොහොම ස්තුතියි. හොඳයි. ඊට මතය යනවා. අර වතුර පොදන්න. අන්තර කෑවද? අංකල් වැඩි ලං වෙන්නපා මාස්ක් දානක ඉන්නවනේ. හරිද? ඕකට දාගන්න ඉන්නවනේ. ඔක හැදුනම මරනවා නේද? හොඳද? ඒකේ දඬුවපුරක් දැන් ඉන්නවා කියලා ආරංචියක් තියෙනවා. ඒකින්ද කොහෙන් එයි දන්නව? ඒක දෙන්න එක. දාගන්න කියන්නේ. මෙයා පිරෙන්නේ. ආතල දාන්න ඕනේ.
සුප්ප කන තු ඉන්න. ආ වෙරි ගුඩ්. බොහොම හොඳයි. ඕක දාගෙන ඉන්න ඕන හොඳද? ආ මෙන්න කෑම එක. අනහන්න අනහරි. ඔන්න විදිය දාගන්න ඕන හොඳද? ආ මෙන්න කෑම එක. මෙන්න වතුර එක හොඳද? හොඳ. වතුර කඩලා දෙන්න. කන්න දෙන්න ඕන. අපි ගියාට පස්සේ ඔබ ගලවගෙන කාලායි දාගන්න. ආ ආයෙ දාගන්න ඕන හොඳද? හදෙන් ආයෙම දෙන්න. එහෙම දෙන්න. ඉතිකොලේ ගන්න පුතා. බිම දාන්න එපා. එක ගන්න දස්පින්න එකට දාන්න. ආ එහෙනම් අනිවාර්යයෙන්ම කාලා ඕක ආයෙ දා ගන්න ඕන නේද? ඔව්. ඔව් බලන්න දැන් කැමති දෙන්න. ඔම්ද අනෝලි ගහප. ඒ කොල්ල දෙක තුනක් එකට දියරිය කරලා බලන්න ගොඩක් උන්ට කරු. බඩගින් නින්න මේ පැලෙන්ද බඩගින්. මොෝ වේ ඩාර්ද. අර අර ඉන්නවා බඩු වෙනවා. අරේ යන්නේ ඉල්ලගෙන ගණ කට්ටියක් දන්නේ ආලාමි අර කොල්ල එහෙම නැන්න මාස්ක දාගන්න ඕනේ මාස්ක පොබේ මාස්ක දාගන්න ඕනේ ඔක දාගෙන ඉන්න ඕනේ කාලා මේ මාස්ක දාගන්න ඕනේ අර ගෑමියන් දෙන්න ඔබේ පොබේ මාස්ක දාගන්න ඕනේ මාත් යකට යන්න රට කංචෝ ඈත ඉන්නවද අංකල් අංකල් ගත්තද මාස්ක දාන්න නැද්ද බා ආ දාගනි ඔ ඔක ගෑමද පොබේ දාගන්න ඕනේ දැන් දාගන්න ඕනේ කො තව දෙන්න මාස්ක ඕනේද කො දෙන්නක මේක දා ගන්න ඕනේ ඇයි තාම ඔයාට තෝරේද කොයින් මේක දා ගන්න ඕනේ දාන්න ඉන්න කන්න එන අපි යන
දැන් තමයි අපි කෑම බෙදලා ආවේ. ඉතින් අදත් අපි ගිහිල්ලා කොඩම මේ මිනිස්සු ටික බලලා මේව දැක්කලන් එහෙම සසර කඩගෙන මිනිස්සු කාලා නැහැ. මෙහෙම ඉතින් ඒකට කාටවත් මුකුත් කියන්න බෑ. මේ රටේ මේ ලෝකෙම ප්‍රශ්නයන්නේ ගෝලීය ක්‍රම ප්‍රශ්නයන්නේ. නමුත් ඒකෙන් නමුත් අපි හැර ගිහිල්ලා මේ මිනිස්සුට කන්න දුන්න එක ලොකු දෙයක්. මිනිස්සු විතර නෙමෙයි සත්තු බල්ලෝ ටික අර මේ ගොඩාක් මිනිස්සු දැක්කාම හරි සතුටුයි. ඒකෙන් අපි දැන් මේ කරලා මහන්සිලා මේ ආව විතරයි. දැන් මේක මේ ස්පෙෂල් කියන්න ඕනේ මේක මේ ඡන්දයක් ඉල්ලන්නවත් නැත්තම් මේ නගර සභාවට ඉල්ලන්න නැත්තම් පාස සභාවට හරි නැත්තම් මාව මේ පළාත් සභාවට හරි නැත්තම් පාර්ලිමේන්තුවට හරි නැත්තම් වෙනින්දයකට මේ මේ අපි මේව කළේ මේ මේව කරලා මේ තව මේව කළා තව කෙනෙකුට දකින්න අපි අර අපි ගිය පාර විද්‍යාවක් කරලා දැම්මට පස්සේ මාක්ස් වගේ බෙදුවට පස්සේ ඒක මං ඉදන් දැකලා මුළු ලෝකෙම රටේම මං දැක්ක තව තවත් දේවල් කට්ටිය හැමතැනම කළා Facebook එකට දානවා නැත්තම් මිනිස්සු ඉතයි මේ 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 මේව කරන්න මේ 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 නැත්තම් මේගොල්ලෝ මාකට් වෙන්න නැත්නම් ඡන්දෙ ඉල්ලන්න ඒව කිසි දෙයකට නෙමෙයි. ඒකත් ඉස්සලා කියන්න ඕනේ. හැබැයි ඉතින් හරි සතුටුයි අපිට පෞද්ගලිකව පුදුම සතුටක් දැනුනේ මේ මිනිස්සු දැකලා බඩ බිරුණ අපි ඉතින් ඒක. ඒක වේලක් දීලා වහමනම් මිනිස්සු කාලා නැහැ. ඉතින් ඒකින්ද ගොඩක් ඒක වටිනවා. තව කෙනෙකුත් බලලා ඔය දේ පුළුවන් නම් කරන්නලා මේ පොලිසියෙන් අවසරය අරගෙන ගිහලා කැම ටිකක් හදලා හරි දෙන්න. නැත්තම් නිකන් යන්නත් එපා. ඊට පස්සේ පොලිසියට මේ ප්‍රශ්නක් වෙනවා. ඊට පස්සේ නීතියට ප්‍රශ්නක් වෙනවා. අර මේ ලෙඩේ බෝ වෙන්න ගන්නවා. ඉතින් අපි තරි පරිස්සමෙන් ගිහිල්ලා තමයි මේ වැඩේ කළේ. අනිත් එක තමයි මේ ස්පෙෂල් තෑන්ක්ස් කරන්න ඕනේ අද රජරට චන්දන හිටියා. එයාත් ගොඩක් උදව් වුණා අපිට මේ වැඩේ ටික කරන්න. වෝටර් ගාඩන් එකේ ආකාශ් හිටියා. එයාත් අපේ ආලෝක ශාර්ද ගොඩක් මහන්සි වුණා. මගේ මේ මේ සහෝදර වගේ ඉන්න කෙනා. එයා ගොඩක් මාත් එක්ක ඉඳලා මේ දෙක කළා. ඉතින් ගිය පාරත් එයා ගොඩක් මහන්සි වුණා. ඊට පස්සේ ස්ටාෆ් එක අපේ ඒගොල්ලෝ උයලා උදේ ඒ ටික කළා. ඉතින් ඒකම තරඳු එකේ මෙතුමා අපිට දුන්නා මේ මාස් ටික දුන්නා. ගිහල මෙව කරන්න ගිහල ඉතින් ඒකින්ද ගොඩක් ඒගොල්ලොත් අපිට උදව් කළා. ඉතින් දැන් තව දෙයක් තියෙනවා කියනවා. දැන් මේ රටේ දැන් මිනිස්සු හිතන් ඉන්නේ මේක හරි ලේසි. දැන් අද කොරෝනා නැහැ. අපි ප්‍රාර්ථනා කරනවා මේ කොරෝනා නැති වෙන ඊයේ 7 දිනක වන්ඩෝබරේ 3 දෙනයි රටේම එකයි කියන මේ කර්ෆියු දාපින්ද පොඩ්ඩක් මේක බැලස් වෙලා තියෙනවා. නමුත් මේක මේ සෙල්ලම් වැඩ නැමේ. තව මේක මැරෙන ප්‍රතිශතය අඩු වෙන. තව මේක කාලි ඉවර නැහැ. ඒකයි මේක දැන් මේක තියෙනවා කාලයක්. බැරිලා ඒ කාර්යදී අපි දන්නේ නැහැ මේක කොහොම සපෝට්ස් කරන්න කියලා. එක්කෙනෙක් දෙන්න මලත් එහෙම දිගටම එයි. අපි එහෙම ප්‍රාර්ථනා කරමු. නමුත් ඒක තව අපි හිතන් ඉන්නේ මේක හරියට සෙල්ලම් වල ආ දැන් අපි රටේ මිනිස්සු මැරෙන්නේ නැහැ. දැන් ඔන්න රතු රේඛාව යටින් යනවා. ඔන්න දැන් ඉතාලි උඩ ආවා අහපව් කියලා ඔන්න දැන් Facebook එකේ post දානවා. හරි දැන් news වලට හරි කියලා. නමුත් ඕකේ තව දවස් 14 ගිහිල්ලා නැහැ හරියට. මිනිස්සු අමාරු වෙන කාලේ. ඕ දවස් 14 ගියාම තමයි කීප දෙනෙක් මැරෙන්න ගත්තොත් තමයි අපිට බය වෙන්නේ. නමුත් එතකන් තාම කවුරුත් බය නැහැ මේක දැන් හරි කියලා හිතන්නේ. නමුත් ඒක අනේ මන්ද දෙයියන් වෙන අපිට නම නොවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඒකින් දැන් අපි ඔක්කොම ව්‍යාපාර විදිහට ඔක්කොම මෙතනින් ගිහලා තියෙන යන්න දෙයක් නැහැ. ඉතින් ඒකින්ද මගේ බුද්ධිගල දේවල් කියන්න ඕනේ. දැන් අපිට නමුත් දැන් ඉතින් කරන්න නැහැ. වලටම වෙලා තියෙන ප්‍රශ්නයක් නේද මොකක් හරි රජෙන් අපිට කරන්නේ. ඉතින් නමුත් අනුරාධපුරයට මොන හරි දෙයක් වෙලා මේක වැඩි වුණොත් වැඩි වෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරනවා. වැඩි වුණොත් කෙලින්ම අතරම අපේ තියෙන සම්සත්ත්ව සේකලම හර දේපල මර දෙනවා රජයට. මේවා කරයි යන්නේ කියලා මේක ඉස්සෙල්ලා මිනිසු ටික බේර ගන්න එපා. මොනවා කරන්න මිනිසු ටික ඉන්න එපා හරියට මේක අපේ ලංකාවේ. දෙකින්ද මගේ වයිට් හවුස් එකක් තියෙනවා. දැන් මේක මේ 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 සල්ලි නෙමෙයි ලොකු නැහැ අපිට. නමුත් ඒක 200ක් විතර ඉන්න මොනවා වයිට් හවුස් එක මම රජයට දෙනවා. මේක කරයි යන්නේ මේක අරගෙන. මොකද අපිට මාසෙන් එකම බලන් අපෝ මේක දෙනවනේ මේගොල්ලෝ. ලෙඩේ හොඳ වෙන්න එපා රට පටන් ගන්න. එහෙම වුණත් අපි මේකත් දෙන්න තීරණය කළා. තව පුළුවන් තරම් උපරිම දේවල් කරනවා. දැන් අපිට යන්න දෙයක් නැහැ. මන්නන දැන් සල්ලි නැහැ. මුකුත් ඔක්කොම හිර වෙලා තියෙන්නේ. බිල්ලක්වත් ගෙවා ගන්න බැරි තත්ත්වයට ඇවිල්ලා තියෙන්නේ. ඔගොලු හිතේ අපිට සල්ලි තියෙනවා මේ මේවා කරනවා කියලා නැහැ. මුකුත්ම නැහැ. පඩි ගෙවන්න ඕනේ තියෙන ඔක්කොම මේ මිනිස්සු තැන් තැන් වල. ඒත් කරන්න දෙයක් නැති මිනිස්සු තේරුම් ගන්න තියෙන්නේ. ඒක නිසා මාර ප්‍රශ්න වලින් නම් තව ඉස්සෙල්ලා මේ රට බේරගමු. ඉස්සෙල්ලා අපි අනුරාධපුරේ බේරගෙන අපි ඉන්න අනුරාධපුරේ අපි ජීවත් වෙන්නේ මේකනේ. මේකේ මිනිස්සුන්ට මොනවා වුණත් අපි මේලා ඉන්න බෑ. මම විතරක් මේ ව්‍යාපාරික ඔක්කොම අද නගරතුමාට හම්බෙච්ච වෙලේ මං කිව්වා කොමාස්තුමා හිටිය නගර සභාවේ මේ ප්‍රශ්න කරලා තියෙනවා. මෙහෙම වුණොත් මම ඒක දෙනවා කියලා. ඉතින් මේක ඇත්තටම කොළඹ මිනිස්සුන්ට හොටෙල් දෙන්න පුළුවන් නම් අපිත් අනුරාධපුරේ ආදර්ශයක් වෙනවා. මොකද අනුරාධපුර හොස්පිටල් එකේ මොකක්ම කරන්න බැරි වෙයි මේක බෝ වුණොත්. නැත්තම් මේක මං හිතන්නේ බෝ වෙයි කියලා. නමුත් අපි ප්‍රාර්ථනා කරමු මොනවා හරි ප්‍රශ්නයක් වුණොත් මේකත් අපි දෙන්න තීරණය කළා. මොකක්ද ඒකට කියන්නේ ශාරද? නිරෝධාන මධ්‍යස්ථානයක් විදිහට මේකෙ 200ක් විතර ඉන්න පුළුවන් ඔක්කොම. ඒ දේ කොහොම ෆැසිලිටීස් එකකම අපි දෙනවා. දීලා අපි හැමදේම ගල අපි පුළුවන් තරම් කරනවා. අපි දෙයියන් වෙන ජීවිත වෙලා හිටියොත් අපිට මං හිතන්නේ අද තමයි ලොකු රිස්ක් එකක් ගත්තේ. අපි ගියා ගිහිල්ලා මිනිස්සුත් එක්ක ගැටුණා. නමුත් පුළුවන් තරම් පරිස්සම් වුණා. අපි දරුවෝගේ යනවා ගෙදරක වයිෆ් ඉන්නවා. දැන් ගෙවල් වල මිනිස්සු ඉන්නවා. අමලදාතරේ ඉන්නවා. ඒගොල්ලෝත් හරි බයයි. නමුත් ඉතින් කරන්න දෙයක් නැහැ. ගිහිල්ලා මේකට මූණ දුන්නා. බලමු ඉතින් අපි ප්‍රාර්ථනා කරමු මේක මේ
අපි ඉක්මනට සාධියක් ගන්න ඉස්සෙල්ලා හොඳ ප්‍රතිඵලයක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරමු. අපිට එහෙම වෙනකන් අපි මුංජි ලංකාවට බුදුහාමුදුරුවෝ වැඩපු රටට මෙහෙම වෙන්නේ කවදාක්වත්. සහ අනිතුන් ආගමවල ජේසුස් වහන්සේ අල්ලා දෙවියන් මේ ඉන්නවා. ඉතින් හැමදේම 33 කෝටි දෙතුන්වස මේ රටේ ඉන්නෝනේ. ඒකින් අපිට එහෙම ලොකු දේවල් අපේ රටේ මිනිස්සු පව කරන්නේ නැහැ ඔච්චර අනිත් රටවල වගේ. ඒකින් අපිට වර්ධින්නේ නැහැ. ඉතින් ප්‍රාර්ථනා කරමු. එහෙනම් අදට නවතිනවා.